ලෝකයේ පවත්නා විශාලතම සර්පයා ඇනකොන්ඩා ලෙස ඔබට නම් කරන්න පුළුවන්ද? ඔබින් ලෝකයේ විශාලතම සර්පයා ගැන ඇසුවොත් ඔබ ඇනකොන්ඩා යයි පවසයි. ඇත්තටම මෙතෙක් ලොව හමු වූ විශාලතම සර්පයා ඇනකොන්ඩා වන්නේද? අද ලොව පවත්නා විද්‍යාත්මක දියුණුව සමගම ටයිටබෝවා යන විශාල සර්පයා ගැන තොරතුරු විද්‍යාඥයන් සොයා ගැනීමට සමත් වූ ඇත. ටයිටනික් බෝවා යන නම කිටිවීමෙන් ටයින බෝවා යන නම නිර්මාණය විය. පෘථුවිය පාලනය කළ සත්ත්වයන් ලෙසද මෙම සත්ත්වයන් සලකනු ලබයි. මෙම ටයිනබෝවා මීට වසර මිලියන 58 අතර කාලයක සිට පැවත එන අතර වසර මිලියනකට ආසන්න කාලයක් පෘථුවියේ අනන්‍යතාවය පතුරවමින් ජීවත් වී ඇත. දස් දෙක වසරේ කොළොම්බියානු සිසුවකු විසින් ගල්ලංගුරු පතලක තිබී පුසිලකරණය වූ සත්වයකුගේ කසේරුකාවක් සොයා ගැනීමත් සමගම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ ආයතනයක් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කරන ලදී. පැලියුසීන් යුගයේ සිට වැසි වනාන්තර පොසිල පරීක්ෂා කිරීමෙන් පසු මෙම යෝධ සර්පයන් ඔවුන් විසින් හඳුනා ගන්නා ලදී. මෙම පුරාණ අභිරහස් විවර කිරීමෙන් පසුව ටයිනබෝවන් ජීවත් වූ ආකාරය, ඩයිනෝසරයන් වඳවීමෙන් පසුව දකුණු ඇමරිකානු වැසි වනාන්තරයේ මෙම ජීවීන් සිය ආධිපත්‍ය පතුරවමින් ජීවත් වූ බවත් පොසිල කරන නටබුන්වලින් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නා ලදී. මෙම ටයිටබෝවන් අඩි 45ක දිගකින් යුක්ත වන අතර බර කිලෝග්‍රෑම් 1135ක් පමණ වේවි යයි විශ්වාස කරයි. මෙම සර්පයාට යෝධ කිඹුලෙකු ගිල දැමීමේ හැකියාවද පවතී. භූමියේ හෝ ජලයේ සියලු උරගියන් ආහාරයට ගැනීමේ හැකියාව පවතී. මෙම ටයිටබෝවන්ට එක්වරකදී අවම වශයෙන් කිලෝ 20ක් පමණ ආහාරයට ගත හැකි අතර ගොඩබිම මෙන්ම ජලයෙන් පහසුවෙන් ආහාර සොයා ගැනීමට හැකියාව ඇති බව පවසයි. සාමාන්‍යයෙන් වැඩුණු ඇනකොන්ඩා සර්පයෙක් කිලෝ 227ක් පමණ බරකින් යුක්ත වන අතර කැස්බෑවන්, බැටළුවන්, බල්ලන්, ජගුරු පවා ආහාරයට ගැනීමේ හැකියාවක් ඇත. ඒත් යෝධ ටයිනබෝවන් කිලෝග්‍රෑම් 1135ක පමණ බරකින් යුක්ත වන අතර ඇනකොන්ඩකු පවා ආහාරයට ගැනීමේ හැකියාව පවතී. ඉතින් මෙම සර්පයන් තාමත් අපේ පෘථිවියේ සිටියා නම් ඔවුන් සියලු සතුන් අනුභව කර ඔවුන්ගේ මුළු අධිරාජ්‍යයක් නිර්මාණය කරනු ඇත. සමග රැඳී සිටිය ඔබට බොහොම ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.